ඔහු තමයි මේ ලෝකෙ ඉන්න ආදරණීයම සිංහයා. ඒත් එයාගේ කතාවේ අවසානය එච්චරම සුන්දර නැහැ. ඇනා ජූලියා මෙයාව බේරගන්නේ කොලොම්බියාවේ සර්කස් එකකින්. පසුව ඇය මෙයාව එයාගේ ගෙදර අරගෙන ගිහින් ඇතිදැරි කරනවා. ජුපිටර් තමයි එයාගේ නම. කාලයත් එක්කම එයා ඇනාව එයාගේ අම්මා විදියට දකින්න පටන් ගන්නවා. ඔවුන් අවුරුදු 20ක් පුරාවටම එකට ජීවත් වුණා. ඒත් එක දවසක හැම දෙයක්ම වෙනස් වෙනවා. ඇනා ජුපිටර් ගැන සෝෂල් මීඩියාවල ෂෙයා කරපු දේවල් කොලොම්බියානු බලධාරීන්ගේ ඇස ගැටෙනවා. එතෙන් පටන් ජුපිටර්ගේම දෛවය ජුපිටර්ට නපුරු වෙනවා. මෙක්සිකානු වනජීවී නිලධාරීන් ජුපිටර්ව හොයාගෙන එනවා. ජුපිටර් ජීවත් වෙන තැන එයාට සුදුසු නෑ කියලා නිලධාරීන් තීරණය කරනවා. අවසානයේදී එයාලා කරන දේ නිසා ඇතිවන ප්‍රතිවිපාකය මොකක්ද කියලාවත් හිතන්නේ නැතුවම එයාලා ජුපිටර්ව සත්වෝද්‍යානයකට අරගෙන යනවා. ඒ තනිකම එයාට දරා ගන්න අමාරු වෙනවා. වැඩි කල් යන කලින්ම ජුපිටර් දරුණු ආතතියකින් පෙළෙන්න පටන් ගන්නවා. එයාගේ ඇඟේ බර බලාගෙන ඉඳිද්දී අඩු වෙනවා. ඇනාට ජුපිටර්ගේ තත්ත්වය ගැන ආරංචි වෙනවා. එයා කැමති වෙන්නේ නැහැ ජුපිටර්ව ලේසියෙන් අතාරින්න. ඇනා ජුපිටර්ව බලන්න සත්වෝද්‍යානයට යනවා. තමන්ගේ පිරිහිලා ගිය ඇඟ ගැනවත් හිතන්නේ නැතිවම ජුපිටර් ඇයව දැකීමෙන් එන සතුට පිට කරන්නේ ඇයව සිප වැළඳ ගැනීමෙන්. හැම රැලි වැටිලා ක්ෂය වෙලා සිටින ජුපිටර්ව දකින ඇනා තීරණයකට එනවා. ඒ ජුපිටර් වෙනුවෙන් සටන් කරන්න. De 19 años verlo crecer, ser un niño, ser un joven, ser un adulto y de pronto separarnos. ඇය ජුපිටර්ගේ තත්ත්වය ගැන ලෝකයට පෙන්වා දෙනවා. අන්තිමේදී සත්වෝද්‍යානයේ බලධාරීන් ඒ ගැන අවධානය යොමු කරනකොට ජුපිටර්ගේ සෞඛ්‍ය තත්ත්වය තවත් පිරිහිලා. බලධාරීන් ජුපිටර් ඇනාගේ නිවස ආසන්නයේ තියෙන සත්තු සුරකුම් මධ්‍යස්ථානයකට යොමු කරනවා. වෛද්‍යවරු ජුපිටර්ව සුව කරන්න මහත් උත්සාහයක නියැලෙනවා. ඇනා පැය 24 පුරාම ජුපිටර් ළඟට වෙලා කල්ගත කරනවා. ඒත් හැමෝගෙම බලාපොරොත්තු සුන් කරමින් තමන්ගේ මව ලෙස විශ්වාස කරපු ඇනාගේ තුරුලෙම ජුපිටර් අවසන් හුස්ම හෙළනවා. සමාජ මාධ්‍යවල මේ ප්‍රවෘත්තිය ලැබුගින්නක් වගේ පැතිරලා යනවා. සත්වෝද්‍යාන බලධාරීන්ට එරෙහිව ජනතාව උද්ඝෝෂණ පවා සංවිධානය කරනවා. අවසානයේදී සත්වෝද්‍යානයේ නොසැලකිල්ලෙන් ජුපිටර්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණ බව බලධාරීන් තීරණය කරනවා. ඒත් අවාසනාවන්ත විදියට ජීවිතයෙන් සමුගත්ත ජුපිටර්ගේ මතකයත් එක්ක ඇනා තවමත් ජීවත් වෙනවා.